මාස 3 මාරකට පසු දෛනික කොවිඩ් ආසාදිතයින් 900 ඉක්මවා ඊයේ වාර්තා වුණා. ඒ රෝගීන් 927ක් ලෙසයි. විදේශගතව සිට පැමිණි පුද්ගලයන් 5 දෙනෙකුද ඊට ඇතුළත්. ගත වූ සතියක කාලය තුල වමනක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 6045. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද සටහන් වන්නේ 6,4581ක් ලෙසයි. මෙලෙස දෛනික ආසාදිතයින් ඉහළ යාම හමුවේ කොවිඩ් රෝගීන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාර ඒකකයන්හි ඇඳන් 70න් 63කම කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. මේ අතර හඳුනා ගන්නා රෝගීන්ගෙන් වැඩි සංඛ්‍යාවක් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලින් බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. මේ වන විට බහුතරයක් අපේ හමුවන රෝගීන් ඔමික්‍රෝන් ආසාදිතයෙන් වන්නට පුළුවන් කියලා නියදි පරීක්ෂණ වලින් පෙන්නුම් කරලා තියෙනවා. ඒකත් එක්ක විශාල රෝගීන් සංඛ්‍යාවක් ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමා අති විශාල සංඛ්‍යාවක් මේ ඔමික්‍රෝන් රෝගීන් අතර රෝග ලක්ෂණ අවම හෝ රෝග ලක්ෂණ පැහැදිලිව පෙන්වන්න නොකරන අය ඉන්න පුළුවන් කියන කරුණත් සැලකිල්ලට ගත්තාම අපි අවට ඉන්න අයගෙන් කී දෙනෙක් සමහර විට මේ රෝගේ පැලඳිලා සිටනවාද කියලා පැහැදිලිව අපිට කියන්න බැරිකමක් තියෙනවා. මේ අවස්ථාවේදී අපිට පෙනියන දෙයක් තමයි කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව තාම ශීඝ්‍රව ඉහළට යනවා. දැන් එක අවස්ථාවක් තිබ්බා දැනට මාසයකට හමාරකට කලින් අපි කතා කරමින් හිටියා මේ රෝහලේ කොවිඩ් රෝගීන් ඉන්න වාටු වහන්න ඕනේද ICU වහන්න ඕනේද කියලා. නමුත් දැන් අපිට පේන්නේ මේ රෝගීන් සංඛ්‍යාව වැඩිවීම සමග ඒ වාටු වැහිමේ සංකල්පය කෙසේ වෙතත් අලුතෙන් වාටු දාන්න වෙන තත්ත්වයක් තියෙනවා. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 16ක්ද ඊයේ තහවුරු වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 8 දෙනෙකු හා පිරිමි පුද්ගලින් 8 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,340 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.